නෝතස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබද්ධාවන්ත පින්වතුනි වික්තියරණ හුද කලා භාවන අමධ්‍යත්ථානය මගින් හොහ දින භාවනා වැඩස්‍රහන් මාලාව දෙැන් මේ භානා වැඩසටහන් නොලාපී තමතමම් පුරුදුවෙන සතිපට්ටාන භාවනාවේ වැදගත්කම හොඳින් පැහැදිලි කරපු සූත්‍රයයක් වන කායගතා සතිසූත්‍රය පිළිබඳව දේශනාවාර ටක් විතර මේම නොකට පැවැත්තුවා. එ අද දවසේ කායගතා සතිසිූත්‍රයේ නොමවින් දේශනාවතමයි ආරම්භ කරඩ තියෙන්න්නේ. තැන් ඒ පැහැදිලිකිරීම මොල මේ දක්වා අපි කායගතා සතිසිූත්‍රයේ තුළ අන්තර්ගත භ භනා ක්‍රම කියන්නේ එ සමුත භාවනා නිෙවෙී විපසනා සුද්ද විපසනා භාවනා ඒ භාවනා ක්‍රම විශාල සංක්‍යාවක් පැහැදිලි කරා එතිෙන්දි මතක් කරා ඒ එක භාවනා ක්‍රමයක් ශ්‍රාවකය පුරුදු කිරීම තුළ ඒ ආය ගතා සතිය කියන බුදුහාමුදුරුවෝ පෙන්නන සම්මා සමාධයට අවශ්‍ය වෙන ඒ සතිමත්වීම සිදුව නෝ කියලා ඒ භාවනා ක්‍රමෝල මූලිකොව ආනාපාන සති භාවනාවඒවගේම තව භාවනා ක්‍රම රාසියක් කිරියාපත භාවනාවර්සයඒවගේම සම්පජන්නපබ්්‍යයට අන්තර්ගත භාවනා ක්‍රම ඉළඟට දෙතිස්කුණප මෙහි කිරීමෙන් කරන භාවනා ක්‍රමය එවගේම ශරීය තමන්ගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන පටවයාාපෞෝතේ ජෝවායෝ කියන මහාභූත ගැන මෙහි කරමින් කරන ජාතුමන සිකාර භාවනා ක්‍රමින්. ඉඩඟට මැරිච්චි ශරීරයක් තමන්ගේ නොමන වෙනත් කෙනෙක්ගේ මැරිච්චි රීන්ඩයක් ඇහන් ගෝචර කරගන සිදුකරන භාවනා ක්‍රම නමයක් විතර. මේ සූත්‍රය තුළ අන්තර්ගතයි ලාතියෙන අවසානය තියෙන්නේ මැරිකි මනුස්සේගේ ඇටකටු ඉතුරෙන ඇටකටු සම්බන්ධව අස්ටික භහාවනා ක්‍රමි මේ සම්බන්ධව පි කාරණා පැහැදිරිි කරගෙනාව සෑමහකිම බුදහමුදුරු පෙන්නන්නේ කායගතා සතිය දියුණු වෙනවා ය ගත සතියේ දියුණුවෙනකොට ඒ සෑම් භාවනා ක්‍රමයකම හන්තර්ගත කරලා තියෙනවා මේක භාවනා ක්‍රමයක් කුරුදු කිරීම තුළ අංචකාමය ඇසුරුකට පවත්නාාව කාම සංකල්පනා ටිකෙන් ටික යටපත්වෙනවා කියලා. එවගේම අභිද්්‍යා දෝමනස්ස කියන අකුසල් සංකල්පනා දෙක යට පත් වෙනවා. මේක තමයි කායගතා සතිය තියන විශේෂත්වේ හැබැයි සමත භාවනාවක් වගේ වෙන්නක මකද හේතුව කායික අරමුණක් එක්කම හැමවිටම මේ නීවර්ණය යටපත්වේම ඒවගේම සංකල්පනාවල අකසල පාක්සික භාවය යෝජනය වන අවිද්‍යා දෝමනස්ස දෙක යටපත්වීම සිදු වෙන්නේ කායික අරමුණ සමත භාවනාවක තියෙන සුවිසේසී ගුණේ තමයි එ නීවර්ණ යටපත්වීම, කාමී යටපත්වීම, එවගේ අභිද්්‍යා දෝමනස්ස කියන සංකල්පීය අකුසල් ඉවත්වීම සිදවෙන්නේ මනෝමිය අර්මණති. දැමෙන් මේ භාවනාවට යදාගන්න භාවනාව තුළින් නීවර්ණ යටපත්වෙන ක්‍රමිය අනුවතමයි එතකොට සමත භාවනාවදද විවස්සනා භාවනාවත්ද කියලමේ වර්ගී කරණය නැනං වෙන්වීම සිදවෙන්නේ. කායගතා සතිය තියෙන්නේ සමත භාවනමත් තුළ නිමි. ස්කායගතා සතිය තියෙන්නේ හිපස්සනා භාවනාවත් තුළ. ඒ කියන්නේ භහාවනා කමට හනේතකොට කායක අරමුණකින් පටන්ගන්න භාවනාවක් පෙන්න්නෝන්. කය තුළින් ඇතිවෙන අරම ුණුවල පංජනීවර්ණ යට පත්තෙන්්ඩෝනේ අභවිද්්‍යා දෝමනස්ස කියන අකුසල ධර්මතාදක යට පත්වෙන්ඩෝන්. එකනි සාවින් දැන් සතිපට්නන්න සූත්‍රයේ දී හැමවිටම පැහැදිලි කරන්න කෙටියේ කායෙක ආයානු පස්සෙේ විහරති ආථ අපි සම්පජානෝ සතිමාවනී ය ලෝකයේ අභිද්්‍යා දෝමනස්සන්. එක දෙවනි කොටස දියට තමයි කායක ආරමුණේ ඇතිවෙන වේදනාවේ අභිද්්‍යා දෝමනස් සහක් වීම. තුන්වෙනි කොටසු තමයි කායක ආරමුන්ද තුළ හටගන්නා වූ චිත්ත සවරූපිය තුළ අභිද්්‍යාදෝමනස් සහක් වීම. හතරවෙනි එක තමයි. ඒ කායික අරමුණ හටගන්න සිත තුළ ඇතිවන දම්මානුව අභිද්‍යා දෝමන සාට ගැනීම යටපත්වීම මේක තමයි සදරහති පට්ටා දැන් අපි මේ සූත්‍රයේ සධ ස්ථානයකට ඇදිින් තියෙන. මේ දක්වා මම් පැහැදිලි කරේ බුදුහමුදුරු දේශනා කරපු කායගතා සතිය ලැබෙන පුහුණු ක්‍රම භාවනා ක්‍රමටිකයි සූත්‍රය තුළ අන්ර්ගත ක්‍රමටිකයි. මේ අවස්ථාව ඉන්දල මෙතනින් එහාට අපිටි විස්තර කරන්න තියෙන්නේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මේ භභාවනා ක්‍රමෝල වඩන ශ්‍රාවකයා තුළ ඇතිවන ආනිසංස ැම් ප්‍රතිඵල්ල ගැන පැහැදිලි කරපුටිකක්. මේ ගැන පරස්සමෙන් ඉගෙනගතයුතු ධර්මකාරණා ගැම්ඹූරෙන් තමන් නිකං ආවටගියාට තීන්දු තීරණ ගන්න නැතුව. ඒ ධර්මකාරණයක්ක හැම විටම ගැලපෙන විදිහටම තමන්ගේ භාවනාව සම්බන්ධුව තමන්ගේ අත්දැකෙන් සම්බන්ධුව තීන්දු ගත යුතුයි මොකද වරදින්ද තියන අවස්ථා වැඩි. තැන් එක නිසාවෙෙන් අපි සමහර කොටස් මේ නෑ වැඩින් විස්තර කරන්නට යන්නෙත් නෑ මොකද හේතු වෙන්නේ තන් ධර්මය ගැන වැඩියට හීමක් නැතුව තීන්දු ගැනීම තුළ තමන්ට ඕනත් අෆිත් මැන් භාවනාවේ මෙන්න මේ ගුණ ලැවිල තියෙනෝ වගේ කියලා අනවශ්‍යයේ පිළිගැනීමන් සිදුකර ගණ්ඩ පුළුව. එහම නැතිකර ගණ්ඩ නම් කියන ධර්මකාරණා ටික ගැන හොඳින් ඉගෙන ගැනීම වැදගත්වෙන්. භවනා කිරීම සම්බන්ධව නවීමදැන් පැහදිටි කරන්න යන්නේ කායකතා ත්‍රේ තියන හානිසංස ගැන. මේ ආනිසංස ගැන එදා ඉදලා ශාවකයෝ සමතමන් වර්දවා තේරුන්ගත්තා ඒවගේ එදා ඉදලා බදුහන්දුරාගේ ජයවුමාන කාලය ඉඳලා මේ පිළිපබන්ඳව යංකිසි විදිහක නොමගයෑ ශ්‍රාවකය තුළ තිබුණ කියන්න විධ ධන්මසාකච්ඡා බිදුහාහන්දුරුවෝ දේශනා කරපු පැහැදිලිකිරීමම් එතනින්ගයාාම අටවාවල තියෙන විස්තර ඒදය බැලුවම හොඳවට පැදිලිනු. එක නිසාවෙන් මෙතන අපි පරිස්සමෙන් ඉගෙන ගත යදුක්කිිකක් තියෙනවා පරස්සංෙන් දෝනවෙෙන්දයකින්නෙමි තමන්ගේ භහාවනාවයි තමන් අත්දැගනේවයි අතර වැරදි දීන්දු ගන්නඇතුව ඉසරහටයන්. එතකොට මේ බුදුහාමුදුරෝ කෙනෙක් ලෝකයේ පහළවෙන්න පෙර භාවනාවක් ලෝකයේ පහළ වුණේ නෑ කියලා කියන්න බුදුහාමුදුර. භාවනාව කියන එක ලෝකයේ කවදාවන් මේ මනුස සමාජයක් ඉන්නතාක් කල් භාවනාවක අදදැකි භාවනාවක් කිරීමෙන් ලැබෙන ගුණාංග ගැන සමාජයේ දන්න. ඇැබැයි මේ හැමෝම දැනගෙන තියෙන් නිදැන් අ ආගම් ෝලව වෙන්න පුළුවන් ඒවගේ මොය. අධ්‍යාත්මික පොරුදු පුහුණු කරන ගුරු කුලගොල වෙඩ පුළුවන් හැම විටම මේ භාවනාවේ ගුණ විදිහට දකින්නේ සමත භාවනාවේ ගුණයි. දැන් මේ සමත භාවනාවේ ගුණ විදියට මනෝ ඉන්ද්‍රියෙන් සමත නිමිත්තක් හදලා සමත භාවනාවට ගන්න ඉන්ද්‍රිය මනො ඉන්ද්‍රියයි දැන් සතිපට්ටානයට ගන්න ඉන්ද්‍රිය මනොඉන්ද්‍රිය නෙවෙයි පුහුණු කරන ඉන්ද්‍රිය කාඉන්ද්‍රියයි මේ දෙක වෙනස් එතකට මනෝඉන්ද්‍රීියෙන් අභිජ්්‍යා දෝමනස්ව දෙක්ක යට පත්තුනොන් මෙ ලැබෙන ප්‍රධාන පෙළේ ගුණ ටික තමයි ලෝකයා එදා ඉඳල දන්නවා. බෝල සත්්‍යයන්ටත් ආලාර කාලාම උද්ධකාරාම් පුත්‍රවාගේ ගුරුවරු මේ වගැන පැදිරි කරලා ඒ තත්වයට බෝධි සත්වයයට පත්වෙන්ට උදව කරා. රූ පාාවචර මානසික තත්යන් ලබාදන. ප්‍රූ පාාවචර මානසික තත්ත්ය කියන එක දැන ගන්නුනේ. රූපාචර භානසික තත්ේ කියන්නේ පංච ඉංග්‍රියෙන් අරමුණු නැතුව මනෝඉන්ද්‍රියෙන් පමණක් අරමුණුවෙන්ඩන කොන්දේසිය රූපචර මානසිික ත්වේඒ කොන් දේසියයක් තමයි ඒ රූපාාවච්චර තත්වේ දී මනෝඉන්ද්‍රියෙන් පමණයි අරමුණුවවෙන්නේ ඒක සම්පූර්ණ වෙන්ඩු දැන් ඒ කොන්දේසිය විතරක් අන්තර්ගත්ත වෙලා බෑ ඒ මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණතුළ අකුසලය තියෙන්ඩ බෑ කාමය තියෙන්ඩ බෑ. මෙන්න මේමත් සම්පූර්ණෙන්ඩුණ. තොට අකුසල සංකල්පනා මනෝඉන්ද්‍රියෙන්ෙන් ඩත් බෑ එක ගැන අභිද්‍යා දෝමනස තිෙන්ඩ බෑ. කාමය තියෙන්ඩ බෑ එකැගැන පංචනී වරණ සක්‍රිය භාවයක් අන්සු මාත්‍රයකවත් සක්‍රී භාවයක් තියෙන්ඩ බෑ. ජැන් එහෙම තොට පංචනීවරණ ගැන්නේ කාමච්ඡන්ද ව්‍යාද තිය මිද උදක්්කොක් පුච චිච්චා. ඒකම අතීත අකුසලයක හෝ අතීත පංචනීවරණවල ක්‍රියාකාරිත්තේ විපාපයක් මේ තුළල තිෙන්ටබැ තට කාරණා ගොඩක් මේ රූපචර මානකකත්වය තියෙන එකක් තමයි මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණක් වන්න ඕනේ ඒ එක්කමඒ අරමුණ තුළ අභිද්්‍යාදෝමනසක වගේ අකුසල් තියෙන්ඩ බෑ එවගේ එතන පංච නීවරණ යටපත් වෙලා තියෙන්ට ඕේ ඉදඟට අතීතහකුසලේක විපාකයක් ඒ මනෝ ඉන්ද්‍රිය තුළ සක්‍රිය නොවන්දන් දැන් එයි ඔන්න වගේ තත්ත්ව තියෙනකොට මේ භාවනාමෙන් ලබාගන්න පුළුවන් ගුණයක් එනවා ඒක රූ පාවච්චරයි ඒ ගුණවල මයින ඒ නැනැ මට්ටං හඳුන ගැ තිබුණා ආලාර කාලාමත් මේ හඳුන ගෙන තිබුණා ගෝලයන්ට ගන්නන්න තර්මට දියුණු වෙලා තිබුණා උද්ධකාරම් පුත්‍රවයා අඇත්ත එහෙම කරලා තිබුණා ඉශහල් සංක්‍යාව මේ උදුහාන්තරගේ ජෙවිත කතාව තුළ මුුණ ගැහෙන පැවිද්ද ඉදටම මහන බමුණෝ උගක් කමේ තත්වය අත්චිින්දල තිබුණ කියන එක ශ්‍රිපිට එකේ ඕන තරන් සාක්ෂි තියන. බුදුහන්දුරන්ගේ දේශනාවලත් තියෙන. එරකට රූපාාවචර මානසික තත්වේ එකන එකට උසස් එකන්නේ මාදැන් කාමය නැති අකුසලය නැති රූපාචන මානසික තත්වේ මට්ටන් හතරක් ගැන හද්‍යාත්මකලෝකේ බදුහාමුදුරුව පහළිවවෙඩ පෙර ඉඳලා දැනගැන තිබුණු. මෙ මේ මට්ටන් කිික තමයි මානසික මට්ටම් මේ චිත්ත මට්ටන් ඒවතමයි රූපාවචර් ධ්‍යයාන කියලා හඳුන්ගන්න. රූපාවචර් දයානට ්‍රෘපාාවචර් ධයානයක් හැදන්නේ මනෝ ඉංද්‍රියෙන්ගෙන අරමුණක. මෙතන පංජින්ද්‍රයේ බලකාාවේ අඩු වෙලා අක්‍රී වෙලා එකැන චක්කු සෝත ගාන ජිවහා කාය කියන ඉන්ද්‍රිය අක්්‍රී බවට හිල්ලා. ඉට අමතරම මොඉන්දියෙන් අපිත් මෙහෙමවෙඩ පුළුවන් චක්්‍ර සෝතගාන ජීව්හකාය කියන එක අකුසල විපාකය තුළත් අපිට අහිම් වෙලා යන. ධාරණයක් දිියට අක්ෂල විපාකයක් තමයිදැ ඇලීම කියන අකුසල විපාකය තමයි සෝකයා බියයි. එක අධික සෝකයා අධික බිය තියන වෙලාවක අපිට මනෝඉන්ද්‍රී විතර සක්්‍රියීවීමෙන් තම අර සෝකයට නතුවින්. බියට නතුවින්. ඒ කාල තා සාමාන්‍යෙන්හෙටිකාලී නොෝ හෝ මේ කියන පංචින්ද්‍රයේ ක්‍රියාකාරිීත්්‍යය තාවකාලිකෝ අකිය වඩ පුළුව. නමුත් ඒක රූපාවචර නිමි මක දක්කුසලී විපාකයටට ගොදුරුද්‍යවස්ථාව. එහ මෙතකොට එහෙම සත්වයබීවෙන්න පුළුව මනුස්සනෙමී සතරපා ඉන්න සත්තුමි ගනයට ඇතිවෙන විපාක විතරත්වය සත්තු ඉන්න. කර්මස්රූපයක් නෑගුල ඒ වගේ මදදැන් බ්‍රහ්ම වගේ අයගේ තියනව විපාගස්වරූපයක් විදරක් කර්ම ස්වරූපයක් නෑ ඒක හැදැයි මේ වගේ හානිදායක අකුසලේ විපාකයක් නෙවෙේ ෘපාවච්චර කුසලේ විපාගයක්දිට දැ දැන් ඒ තත්වේ හෙම තිබු නට දැන් අපිට ඒක් පා දාලනය අපි සතුරාපාය සත්ත්නවෙයි අපි දේව බ්‍රහ්මාදී සත්තුත්නවෙයි අපි නිකාමනි මනුස්සේ එ මනුස්සයන්ට මේ පංචි ඉන්ද්‍රිය අත් ඇඩ මනුඉන්ද්‍රීත් ඇඩ මනුස්සයකට පුහුණ කරලාඔන්නා සමඳ භාාවනා පුහුණ කරලා තාකාලික පනචීන්ද්‍රී අක්ත්‍රියක කරගන රූපාවචර මානසික තත්වයක් ගන්නපුුවන් හැබැයි අධික පුහුණුවකෙන් ලැබෙන ප්‍රතිබලයා. එතකොට ඒ රූපාාවචර් මානසික තත්වේ එකනකට වෙනස් මානසික මට්ටං හතර තමයි පලවෙනි ්‍යානය රපාවචරනි ්‍යානය රූපාාවචර තුන්වෙනි ධයානය රූපාවචර හතරවෙනි ද්‍යානය කියලා හඳුන්නන්නේ මේ අබුදුහ මුදුරුවෝ පැහැදිජුවක් පෙන්න්නනවා රපාවචර කලවෙනි ්‍යයාානය තුළ අන්තර්ගත ධර්මතාමනොවද කියලා. විවච්චේ වකාමී විවච්චේ වාකොත්සලහි කියන බුණ දෙකතියෙන් න්නෝ නැතන ඉළඟට විතක්ක විචාර පීති සුක එකක්ගතා කියන දම් දම්ම මේ පලවෙනි ධ්‍යානය තුළ අන්තර්ගත මෙත නිකොට කිසිම් විදිහක මේ ධයානය තුළ දුකක් තියෙන්ඩ බෑ. දුකකිවවා වර්තමාන අකුසලයෙන් හදන දුක වඩක් තිය මෙතන අතීට අකුසලේ විපාකයක් නෑ. එක සැපක් මතියනවාය සැපන යෝජනය වන කාරනාට්ටික තමයි ප්‍රීති සුක කියන කාරණා දෙක. එන පලෙන් දයානය තුළ සතුටක් මිසාක් දුකක් තියෙන්ට බෑ. ඒ ඒ සතුට ගන සැපගේන ධර්මතා දෙක ක්‍රීතියයි සුකයයි. අනි සතුටක් ගේෙන ඉවනේ විතක්ක විචාර සතුටගේ න දයන්නෙමින් ඒවගේ ඒ අක්ගතාව සතුට ගේ දෙයක් නෙමේ වේදනාවට සම්බන්දධෝ තියනෙ ඉඳීම් සම්බන්ධව තියෙන්නේ ක්‍රීතිචුක. ඉතින් දැම් ලබන්න ක්‍රමය ගැන හැම එදා ඉඳලාම මිනිස්සු දැනගෙන හිටියේ. ඒකා එන ක්‍රමයක් ති නවා කියලා එක තමන සමත භාවනා. දැ සමත භාවනාව පමණයි මේක ලැබෙන් මේ ඇතටම බුදුහාමුදුරු දේශනාගරන්න දෙයක් නෙවෙයි අධ්‍යාත්මිකළ ෝකයේ පිරිි ගැනීම. තැන් එන්නේ පිඩි ගැනීමට පට හැනි බුදුහාන්දුරුවන්ගේ බුද්ධත්වය අවබෝධය වීමය තුළ තියන තවකාරණයක්නා මේ තියන දෙයාන පාවචර දෙයාන සමත භාවනාවෙන් ලබාගත්ත දයානවල ගුණ ටික කායගතා සතිය තුළ අන්තර්ගත වෙනවා කියනක මේක පිරිගත්න්න හකමැතිය තමයි හොගක් ඉදල තියන්නේ චර ්‍රාවකය මක දෙේගොලො එකට හේතුව තමයි එොලො එක ලබා ගන තියනවා බොහෝ අය ලබාගැ තියන්නේ සම භාවනාව. මෙ කායගතා සු්‍ර සතිස සූත්‍රයේ මේ පැහැදිලි කිරීම් ටික තිපුල තියෙන්නේ. ෝපාවචර දොන මට්ටන් වල තියන විවච්චේවකාමේ විවච්චයවකුසලේ විතක්ක විචාර ප්‍රීතිසුක ඒ අක්ගතා කියන්න ධර්මතාටික කයි ගතරහතයෙන් ලැබෙන. දෙමනි ධානය තියනත් ලැබෙනු. තුන්මනි දයානයෙන් ලැබෙනෝ. හතරමිනි ධානය තුළ තිය ධර්මතාටිකත්සු මේක මේ භාවනා ක්‍රමය වැඩුවත් ලැබෙනවා කියලා බුදු හාමුදුරු දශනා කරන. එතොට මෙකිින් තන්ට ගැටලුව පේෙන්ඩ පුළා එතකට මේ වැනි දේශනාව සතිිපට්නාන සූත්‍රයේන පැහැදිල් කරලනේ. එක නිර්වූ පාවච්චර ්‍යයානෝකතියන ලක්ෂණ එනවා කියලාකායනු පස්සනාවේ පැහැදිලිගරීන් තුළ අන්තර ගත් නෑ වේදන අනු පස්සනාව තුළ අන්තර ගත් නෑ ඒගේ ම චිත්තානු දම්මානු පස්සනාව තුළ අතර්ගත නෑ දැ එතකට ඒ විදිහට අන්තර ඒටික අන්තර්ගත නොකර සතිපටනාන සූත්‍රයේ දේශනා කරනක් කොට බුදුහන්තර දේශනා කරනා ඒකායනවා අයම්භික්කවේ මක් ගෝකයේ ඒකා අයන ක්‍රමය කුමක් සඳාද සංසාරව විියට එතකට දැ මේ දෙයාන ගැන කතාවක් එතනනෑ නමුත් මේකායගත සූත්‍රයේදී එම ැතු බුදහන්ර දේශ කරනවා මේ දෙයානමට ගුණ කායගතාගතිය වඩන පින්වතුන්ට නැත්නසාාවකයන්ට ලැබෙනවා හැබ එක දේ‍යනයක් කියලා හඳුන්නනවා නෙවි ද්‍යානයක් කිය හඳුන්න මටමට ගඩ වෙන්නේ සන්තතික සමාධියක් තිෙන් ඕෝන ඒ සංසතික සමාධී හට ගන්නේ සමත භාවන. මේ කනික සමාධියයක් ලැබෙන විපස්සනා සමාධියය තුළ දයාානයේ ගුණ අන්තර්ගත වීමක් වෙන්න හිදමත ගලායමක් මේ ගුණෝල එකදිකට ගලායාමක් දකිින් හම් වේවා අඩුයි නමුත් මේෆංවතුන්ට වනත් මේ ධර්මකාරණාටික ඉගන ගත්තොත් හරියට ඉගන ගන තමන්ගේ භාවනාවත් එ සංසන්ධනය කරොත් මේ කියන ගුණ ටික තමා තුළත් සමහරවස්ථාවල දකින්ට අහම්බු වනා කියලා නිවර් තිීරණයට යද පුළට පවටින්වා මට හැමදාම් පවතිනවා කියන වැදි දේගන්නයන් දෙපා. ඒකට මොකද මේ සඳහා උදාහරණ උපමා ටිකක් ස්ථානය නැම් මේ සූත්‍රය තුළන්තර්ගතයි. ඒක මටගතියා ගන්න ඕනේ මේම පැහැදිල කරන උදහාන්දුරෝ පෙන්නන කායගත සහතියන සතිපට්ටානය වැඩීම තුළ අර ලැබෙන රූපාවචර ධයානයේ තියෙන ගුණටි ධයාන කියන්නේන මේ වර්දධාතරුම් ණන්ඩිපක් එතකොට අපිට පැටලේ නො වැඩිබෙයි ධ්‍යානයේ ගුණටික මේමි තිහටම ලැබෙනවා කියලා පැහැදි කරපු එක මේක සූත්‍රය කායගතල් හොස්ි සූත්‍රය නෙමේ එකත් නොටක තියාගන්න තැන් දීගනිකායේ තියන සීලක්හන්ද වගේ තියෙන සියලුම සූත්‍රගත්ව ධාහරණයක් විදිහට සාමාන්‍ය කල සූත්‍රය එතයාම සෝනදන්ඩ සූත්‍රිය එතනින් ගයාාම් තව ඒ දිගනකාය තියෙන හුගක් සූත්‍රෝල දීර්ගවසෙන් මේ ධර්මකාරණාව විස්තර කරන හිදයි දිගනිකා අයගේන්නේ ඒත් ඇංගොල මං මේ කියන උපමාටික ඔක්කොම මේ විදිහටම තිය. හැමයි ඒතන සමත භාවනාවක් ගැන විස්තරයක් නෑ දැ ඒ විස්තරයක් නෑ තියෙන්නේ හැම විටම මේ කායගතා සතිය හරහා යන ගමන. ඉතින් දැන් අපි ඉගෙන ගණ්ඩෝන දෙහෙනම් තමන් කරනක් භාවනාව තුළත් මේ ගුණ ලැබි තු විකාටට. ලැබෙන් නෑ යන භාවනාව අසාර්ථකයි. දැන් මේ අනිකම තමයි මේ ගුණ ලැබුණ කියල යාට සංසාර විමුක්තිය මෙතන තියෙනවා කියන එක නෙවෙයි බුදුහන්දුරු දෙේශනා කරන්න. යන ධාරණයක් ඉඩියහට තිබලමු ටුපාවචර කලවෙනි දෙයානය ගෙන වෙලාව ඒ ගුණේ තියෙන වෙලාවේ කාමියෙන් නැතුව නීවර්ණයටපත් වෙලා මනෝමිය අරමුණක්තියනවායි අරමුතු අරමුණ තුළ අන්තර්ගත වෙනවා ප්‍රධාන ධර්ම පහ. ඒ පහ තමයි විිතක්ව විචාර ක්‍රීති සුක ඒ අගතා. මේ දම්ම පහ එතකට ආත්ම වෙලා මගේ වෙලා තමයි මේ දෙයානි ලැී. නමුත්. මේ දම්ම පහා ආත්ම නා කියලා එතන දුකක් විද්‍යාමානනෑ ද දුකක් විද්‍යාමාන වවෙන්නේ සෝකය බිය ආත්ම වෙලා තියෙනකොට එක අකුසල විපාකයක් ආත්ම වෙලා තියෙන වෙලාවේ දුකතියන. එවගේ අකුසලේ දැ දෝමනස්සේ නැත්නම් ව්‍යාපාදයේ ආත්මවෙන්න වෙලාවේ දුකතියන සංසාර්දුක. ඇතකට ඇලීම අභිද්්‍යාගන ධර්මතාවේ ආත්ම වෙලා තියෙන කොට අපිට වර්තමානය දුකක් නෑ නමුත් අකුසලයක්. එ අකුස ආත්මවෙති තැන සමහර අකුසල් තියෙනවා භද්‍යාහරද අකුසලය ආත්ම වෙච්චි තැන දුකක් විද්‍යාමා්‍යය වයාජ සතුටක් විද්‍යමානය. එක ආස්වාදයක් ය එක කාම ආස්වාදයක් යන්නේ එක. එවගේ ව්‍යාපාදය කියන එක හෝ ආත්ම වනාම හැම විටම දුකවිද්‍යමා. ඒවගේම අතීත අභිද්්‍යාහෝ අතීත ව්‍යාපාදයේ විපාකයේ ආත්ම වෙන හැම තැනම දුකන්. මෙන මේ තැන්වලිකමයි දුකතිී මේ දුක මොගත සංසාර්ධකෝ. දැ නමුත් රෝභාවචරදයානද්‍යානයක තියෙන මූනික ලක්ෂණය ධර්මතා පහ තමයි විතක් විචාර පිීති සුක එකක්ගතා මේවා තියන තැන මේවා ආත්ම වෙච්චි තැන දුක විද්‍යාමානනේ එනම් දැ දෙවැනිදයානෙල්ල වෙනකොටත් ඒ වෙනස තමයි අර විතක්ක විචාරණය ඉඩ වැඩිය පිරිසිදු වෙනවා අරමුණ විතක විචාර තියෙනකොට ඒ ගැන තියෙන පිරිසිදු වහාවය වෙනස් වෙන ස්වරූපය එතකින් ඒ අරමුණ පවත්තාගන්ඩ තියෙන අපහසුතාවේ සන්තතිකව ඒවා අඩු වෙලා විතක විචාර නැතුව ප්‍රීතිසුකය ගක්ගතා දෙවනි ධයානයට ලැබන. එතකටා ධර්ම පහතුනක් එතන දෙනිධානය ආත්ම වෙලා තියෙන හැබැයි එතන ආත්මවෙච්චි ධර්මතාවල කිසිමු දුකක්න්තර්ගතනයා පලවෙෙන එකටත් වැඩිය පිරිසිදු භාවය වැඩි මොනව ධාත්න වුණේ ක්‍රීති සුක එකක්ගතා සැන් තුන්ගනි දෙයන ඔයිටත් වැඩිය වෙනස්. එතුගනි දෙයානය හිට වැඩිය වෙනස් වෙන්නේ එතකොට ආත්ම වෙලා තියෙන්නේ ධර්මතා දෙකායි දැන් නිවනතියෙන්නේ දම්ම අනාත්මවීම තුළයි දැබලඩ අපිට දම්ම ගොඩා කාත්ම වෙලාය අප සද්දහත් දැන් ආත්ම වෙලා. සතිය ආත්ම වෙලා මේ කුසලපාක්ෂික දම්ම ඔක්කොමත් අපිට ආත්ම වෙලාදේ. අකුසල පාක්ෂික දම්මත් අපි ආත්ම වෙන අකුරය කරන කොට විපාක ඉඳනකොටත් එහෙම විපාක දම්ම ආත්ම වෙලා. දැන් රූපාචරමට මේද හෙමන මේ දම්ම කීපය ආත්න වෙලා තින් අනික ආත්ම වෙලා. එතකට තුන්ගනි දයානය තුළ ආත්ම වෙච්චිධර්මතා දෙකයි තියෙන්නේ ොනොවද සුක කියන වේදනාසවරූපයයි, ඒකක් ගතා කියන චෛතසිකතරූපයයි. මේ දෙක ආත්මවෙලා. හතරදින් වැනිධයානේ ඊට තැඩිය පිරිසිුදුයි එතන ආත්ම වෙලත් තියනවා ධම්මතා දෙකා. මොනොවාද උපෙක්කා කියන වේදනාසවරූපයයි වේදනආත්ම වෙලා තියන උපෙක්කා ගුණේ. ඒකක් ගතා කියන නක රපයයි ආත්මවීමන් තමයි හතරණ දෙයාන ලැබි. මේවා ලබාගන්න වි මේ ලබාගත්තේ පුද්ගලයෝ මේ ලබාගය ගන්න උගන්නන ගුරුවරු බෝරිි සත්වය පහල වෙනකොටත් ඉන්දියාවේ හිටිය බොජි සත්්‍යයන්ටත් මේ ලබා දුන්නා උපදෙස් දුන්න. ටද මතර දාගන්න දෙයාන කියනේ දම්ම අනාත්ම වීමෙන් ලැබෙන එකක්නවෙයි. රපාවචර මට්ට මේ තියනන දම්ම ටිකක් ආත්මවීමෙන් ලැබෙන් ටිකක්. ඒ තමයි මේ විශෂේ සත්තිය. එමනම් දම්ම ආත්ම වෙච්චි තැනක නිවන තියෙන්න බෑ සංසාරව මුක්තිය තියෙන්න බෑ. එනම් දෙයාන හතරයේ කොයිකවත් සංසාරම මුක්තිය කියලා බදුහමුදුරුවු පිළිගන්න නෑ දේශනා කරන්න නෑ. හැබැයි මේ සූත්‍රය තුළ පැහැදිලුව පන්නනවා මෙන්න මේ දම් ය අනාත්න වෙන්න ක්‍රමයක් අනුගමනය කළ කරන්න නැත්තුවකාටව සංසාරීක්ති ලබාගඩ බැකය. ට එතකොට තේරුම් තයතු කරණා දෙකක්ති. එමනම් කාටහරි මේ භාවනාවෙන් මේ කියන දැන් මං පහැදිලි කරනවාද දවසේ මේ තමන් සකිපට්නාන භාවනාවකින් මේ ගුණ ලැබෙන ආකාරී. එක ආකාරය කියන්නේ. මුතු කාරෙන්න්න ගොල්ලන්ටද පු කමටහය වර්ටනකොට මේ එක ැබෙන්ඩු මේ බුුණන ලැබෙනවා හරිට කරන්න. නමුත් එසන මේ තමන්ට දම්ම අනාත්ම වෙච්චේ නිවනක් ෝසහ බුදුහමුදුරුව පෙන්නන සංසාර විමුත්තිය කියලා බොරුවට වටහගන්න එක තමයි සාාවකයා නොකළ යත්තේ. මමත් මේ බන අක්තින්දා යකිහින්ද මමත් ඉ අපිට ලැබිලා තියෙන්නේ බුදුහම්දුරෝ පෙන්න අවසාන ප්‍රතිඵලයක් වෙඩ ඇති කියලා. ්‍රාවක තේන්තු කරඩ ගියෝොත් මෙතනම් තමන් වවිනා සේකට යනවා මොක දහම එකක් නෙවේ මෙතන තියන්නේ එතනින් එහා යන ගමනක් ගැනයි ුදහදුරු පෙන් අපි බල ශසල්ලම මේ කායගතා සති හකියන්න අපි මේ පැහැදිලි කරපු ගායගතාසසු ත්‍රේතියන ඕනම් භාවනා ක්‍රමයක් ශ්‍රාවකය එකක් පුරුදු කරපුවා මඇති ඒක පුරුදු කරන කොට සිදුවෙන දේ කලින් පොඩ්ඩක් දැනගන්න්ඩෝනේ සමත භාවනාවක් පුරුදු කරන කොට සිදුවෙන දෙයයි මේකයි අතර වෙන සක්ව සමත භාවනාව පුරුදු කරනකොට ඒ පුරුදවීම තුළින්ම චක්කු සෝත ගාන ජීව්හාකාය කියන මේ උපත්තන්ද්‍රී පහ පන්ජීන්ද්‍රී කියන පහ නිකම්ම අක්්‍රී භහාවට පත්නෙන කක්‍රිය වෙන ගැන මෙතන යයාසේලා මැල්ල යනම ගින කනෙමි. අරුණු ගන්න ඇති තත්ත්වයට පච්චන්නවා. දැන්. ඇහැ අරමුණු ගන්න ඇති තත්ත්වයට පච්චරගන්න නැතුව කිසිම සමඳ භාවනාවක් පුරුදු කරණ්ඩුවත් ඒ බුදුහන්දුරනා නිශ්‍රාවකයෙකෝ වෙනග. අද්‍යාතුම ගුරුගුලේට දෙන්න මුලින්ම ශ්‍රාවකයා ආදුුණිකයා ඇස්පියා ගන්න කිය කියනක්ද හැන් අරමුණ ගන්න ඇැතුව මේ පුහුණු කිරරිිතන ශර්ථක. තැන් ඔයා ආකාරෙක තමයි පුහුණුව ආරම්භ කරන්න. ක ආරම්භ කරාගේ ලොවයිද සාර්ථක වෙන්න කාලයයක් පුහුණු කරන ගොටයාට සමාහරවිට දැන් යෝගීන් ඉන්නවා තාාපොසේ ඉන්නවා ඇස් ඇරගෙන හිටියට පෙන්න ඇ කියනස රූපාව කන මානසිත දත්ව නමුත්. ඇ දෙක ඇරගෙනය කොල්ලුන්න.ඒවගේ මේගොල්ගේ කන ද පරිසරය සද්ධ තිමුණට ඇහෙෙන්නෑ. ඒවගේ ඔහොම ගිහිල්ලා නාසයෙන් ගඳසුවන්ද තේරෙන්නෑ. දිවට රසත් තේරෙනෑ හගැන අරමුණුනේ. නමු තැන් අපිටත් ඔය දිහට කියියාම දැ ඉඩ කියයක්ත් ඔය ගන උපත් ඉන්ද්‍රී හයම් අරමුණුනෑ ැ නිඉද වගේ එකක් මේ මෙතන අරම තියනවා. ඉග්‍රීම් පම ඒ අරමුණ වලස් මූලික ගුණ ටිකක් තියෙනවා කාමේ නෑ හකුසලේ නෑ ඔන්න කිය ගුණ ටික තියෙනවා මනෝම අරමුණි දැට වැදගත්මසාදේ තමයි ඉගන ගත යුතුදේ එ රූපාාවච්චර මානසික තත්වයක් ලබාගන්න ප්‍රම ඒකාන ක්‍රමය වන්න එතකොට සම්ම භාවනාවනි ඒ සමති භවනාව වරනකොට කාය ඉංග්‍රියත් හොමක්්‍රිය වෙන ද කය තේරෙන් ඇති තත්වයට පත්වෙන්න තැම කායික අරමුණු නැතිවෙන්ටනිරතන රමත භාවනාවේ ප්‍රගතිය දැම් මේ කියන්නේ බුදු හාමුදුරුවෝ එකට ඉදුරවාාම වෙනස් දෙයක් ඉන්දරවා වෙනස් දෙයක් කියන්නේ තැන් කායින්ද්‍රිය අහරහා පුහුණගන්න භාවනාවෙන් කායින්ද්‍රය නැති වුණොත් භාවනාව නැති වෙන දැ අප අනාපානය නැතිවුණ එතකොට කය තේරෙන් නැතිව ඩු. එැ භහනාවදී ඔ භ සතිපට්ටාන භාවනාවයිදී ආස්සාධ පාසාරයේ පාසාසයේ යංකිසිම් එක සියුමීම් තියෙන්න්න පුළුවන් එක නොතේරෙනවා කියන එක තුළ සතිපට්ටානයාව ලඟුවෙන. එකයි කායක අරමුණු නැති වෙලා සතිපට්ටානයක් පවති ඉන්නේ. දැම්බ ලන්්ඩෝන එහමනන්. කායික අරමුණේ කොහොමද මේ විවත්්කේවකා මේ විවච්චේවා කොසලේ කියන ගුණ ඉන්නේ කොහොමද. කායික අරමුණේ විතක්ක විචාර ප්‍රීති සුක එකක් ගතා ඇතිගෙන ගුණටික කොහොමද ලැබෙන්න්නේ කියලා මේ පැහැදිලි කිරීම තුළ මේ සූත්‍රය තුළ බුදුන්දරුවෝ උපමා සහිතව හොඳ මේ උපමා ටිකමා ත්‍රපිටකේ හැම තැනමදන්න මේ කාරණනා ගැන සම්බන්ධ කරලා සලුම. පැදිලිකිරීමටට සමාන උපමා හතරක් කරම්තියෙන්. මෙන්න මේ උපමා හතරත් එක්ක තමන්ගේ භාවනාව ගැන සංසන්ධනය කරලා තමන්ටත් පුළුවන් ඒ භාවනාව ප්‍රගතිය ඇැනගන්න. දැඟහෙමන අපිට තියෙන්නේ මේ කායකතතා සස්තිතුත්‍රයේ පැදිලි කරන උපමාටික හොඳින් ඉගනගන්න. ඉගනගන කායික අරමුණක මෙ මේ ලක්ෂණ තියනවා තිබු නද මට්ට දැන් තියනවාවද කියලා වෙන්කරගන්න හැබයි ඉස්සර තිබිලා දැන් විද්‍යාමාන නොවෙන්ඩ පුළුවන්. බොහෝ විට වොඩකල් භාවනා කරපු කෙනෙකුට අත්දැහීමෙන් තියන්නේ ඉස්සර මේවා තිබු නොමට දැන්නෑ කියනක තමයි හරි. ඒ ඔයක වැරද්දක් නෙවෙේ. නමුත් දැනුත් ලැබෙන්ඩ පුළුවන් ය නොලැබෙන්න්්ඩ පුළුවන් ඒ වගේ අත්වතියෙන කද මේ ලැබුණ කියලා දම්ම අනාත්ම වෙලා නෑ තීරදිය. දු සංසාරධක විද්‍යාමාණන්න ඇති තැනවා. සංසාරදුකයේ අවසානය ලිමී. සංසාර වමුක් තියනෙවෙේ. නමු තමන් කරන පුහොමුව සාර්ථකයි යන ක්‍රමය හරි කියල්ල සාවකයාට ධර්මානකූලව මනිශ්යත් දෙෙන්ඩ පුළුවන් අවත්තාව. එක නිසා එමයි වරද්ද ගන්නතුවටික ඉගැ ගන්න ඕොන මෙතන හා තියනටක. ට වැඩ ප්‍ර් ාගතයනවාව වරද ගත්තවොත් ඒක නිසාෙන් අපි පරිස්සම ඉස්්‍රරහටය අයු අවත්ථාව භහාවනා ක්‍රම පුහුණුවේ නාකාරය මේ කියන්නේ භාවනාවේ ආනිසංසටිකක් ගෙනයි. මේ ආනිසංසේ හැමෝටම ලැබෙන්ඩ් ඕනිකාක් මේ ලැබනා කියලා බුදුහාමුදුරගේ අවසාන පලය නෙවන් මේවා ලැබන් ඇතු අවසාන කලේට අන්න බැහැකිලා සත්‍ර පැහදිලු පෙන්නවා නිසා තම තමන් සැලකිලිමත් අ ධර්මඥානයක් එක්කම ඉස්ත්‍රහටය යුතුයි නැත්න ඉතින් ගුරුවරේගේ උපදස් මතයා යන ඒක කිසි ගැටලුවක් නෙමේ නමු ගුරුවරගේ උපදේශ මතවටම් මේ වර්කමාන මිනිසුන්ට ගසිම දෙයක් කරන්න ගුළුව හැකාව නෑ මක මනස් මනස වැඩ කන්න විදිිය වර්තමාන සමාජයේ මිනිස්සුන්ගේ වෙනස් ඒවා ඒ නිසාෙන් තමන් පත් යන් කිසි දේවල් අනුන් කිය එකකම පිළිියන්න පිළිාර ගන එතරං නිර්තමානීව කටයුතු කිරීමේ හැකියාවෙන් දුරුවල් මිනිස්සු තමයි එන්ඩෙන්ඩ පහළ වෙන්නේ අතිීතිය මිනිස්සු එෙමනවෙයි හිටවැඩිය වෙනස් සමාජයක් විදිහයට තමයි ජීවත් වෙලා තියෙන්නේ ඒ සමාජයේ හැටියා. කොහොම හරි දැන් අපි මේ ගැන විස්්තර් කරගඩ බල්. තැම් බුදුහම්දුරු පෙන්න්න නොමෙතන දැ භාවනාකායක තරතිය වැඩෙන මො හරි භාාවනා ක්‍රමය දැමේ පින් තුන්දම් සලක ක්ඩෝ නෙතකොට තමන්ගේ සක්ම භාවනාව. මේ සක්ම භාවනාව කරගන යනකොට අපි චිවයි සෙල්ලමගේ ධාතුගුණ කියල දෙයක් ස්නතු තියෙන්ටු. ඇගැන කායික අරමුණක් වෙනවා කායික අරමුණ මෙච්චර කල් කයතේරුුණු ආගාරයට නැතුව ඒ උස්ආකාරයකට තමන්ගේ සත්‍යආකාරයකට සත්්‍යයට කිට්ටුව ආකාරයකට කය තේරණයක තමයි ධාත ගුණ විදියට තේරයෙන. එක තමන්ගේ මස්ස ඇටදේ ශරීරය තරික්චී පැරරපය සාමාන්‍ය මනුත්සසරූපය සාමාන්‍ය සත්ව සවරූපය තැරලා ඒ සරීරය හැදිචී පටවී ආපෝතේජෝවායෝපයන මහා ූතෝල ගුණටික තේරෙන ඒ සං්ඥාටික ඇට එහැෙන කායිකාරමුණු හදාගැන්නේ. මේ කරගන්න එතකොටේඒ තමම් පුහුණු කරන්න භාවනාව බහුලී කත කිරීමෙන් නැවත නැනත කිරීම කාලයක් කිරීම තුළයි. නැඒකට ධාත ගුණ ගර කිව මේ ධාතුගුණ ඔල්ලට එලෙ එකට නැතු න්න තමයි උපදෙ ඕක තමයි භාවනාව භවිතා කන ක්‍රමයකි. එතකොට මේ පුහුණුව යටතේ යනකොට දැම් බලන්න බදුහාමුතුරෝ දෙන මේ එතන්ද කාහික අරමුණෙන් නීවරණ යටපත් වෙලා පංච නීවරණ යටපත් වනාම අර කාහික අරමුණේ ධාතු සුරූපය තේරන ආකාරය ගැනයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෙතන විතක්ක විචාර ප්‍රීති සුක එකක්ගතා සහිත අරමුණු එන කාලයක් තියෙනෝකි. ඒ කාලෙ කොහෝ ඒ ඒ කාලයේ එහෙම අරමුණු දැනෙන තැන, හඳුනගණ්ඩ ලක්ෂණයක්. එතකොට හිගාවට කායික අරමුණින් අපිටතු විතක්ක විචාර නැතුව ප්‍රීතිසුපයකක්ගතා විතරක් ලැබෙන ස්වරූප හඳුන ගණ්ඩ උපමාවක් කියන එතකොට මේ උපමාව එකයි අපිට මේ තමන්ගේ භාවනාව තම තමන්ට සංසන්දනය කර ගණඩ වෙයි. ඉළඟට බුදු හාමුදුරුවයිට වෙනස් උපමාවක් කියනවා. සුක එකක් ගතා සහිත තුන්වෙනි ධ්‍යන මටම එක මෙතන ධ්‍යානයක් ලැබෙනවා කියලා සම්පූර්න්න කරලා වැරග ධර්මාන්කූල රූපයකට යන්න න පැදිි කරන්න ොමුදුර පෙන්නන්නේ. ලෝකයා අදැන් සමත භාවනාවකින් ලබ පු සියල්ලු ගුණාත්න් මේ කායගතලාතයෙන් ලබාගන්න පුළුවන් කියන එකයි. ඒ හින්දා මේ ගුණ සියල්ලම ඕනම ශ්‍රාවකය ලබනවා කියන එක කියන්නේ. ඕ ලබන න්නේ. එතකොට අදැ ආලාර කාලාම උද්ධකාරාම පුත්‍ර වුුණත් එතකට වෙනවෙන අධ්‍යාත්ක ගුරකුල වුණත් ඒවනවිට තමතමම් පුහුණු කරපු සමත භාවනාවලින් ලබාගත්ත උත්තරීතර මනුස්ස ධර්ම විදිහට ඒගැන මනුස්සත්ේ ඉක්මූපු ධර්මතා විදිහට ඕන තරං තියෙන වාත්‍රිපිටකය තුළ පංචාභික්ඥ අෂ්ට සමාපත්ති කියලා උත්තරීතන මනුස්සධර්ම ටික් සමත භානාවලින් ලැබ්ෝ කියලා ඒ උත්තරීතර මනුස ධර්මත් මේ භාවනාවෙනුත් ලබන්ඩ පුළුවන් කියලා මේ සූත්‍රයේ දිබ ඉත්තරගන්නා බුදුහන් එකට වඩන්නේ සමත භාවනාව නෙමේ ඒවට සාක්ෂිත් තෝනතරං අතීත ශ්‍රාවකයන් වහන්සේලාලාග දකිට හම්බේෙනු ද ම මේ වරද්දගන්න නඇතුව තේරුම් ගන්න කියලා මේ බනාහයන් අයට කියන්නේ මේ උත්තරීතර මනුසධර්මය තුළ පංචාභිකඥා අක්ෂ සමා පත්ති කියන දේවල් මේ සඋත්ත්‍රයේ තුළින් බුදුුවන්දුරු පෙන්නවා ශාවකයාන්ට පුහුණු කරද ලබාගණ්ඩ පුළුවන් කියලා නමුත් සෑම්ශ්‍රාවකයක්ට ලැබෙනවා කියන්නේ. එනන් දැ තමත පටලෝගන්න තුයින්වන මට ලැබිලදී නහමේ එකක්්ද දන්න මට මෙහෙම්වේවාව කියලා බොදුු තීන්දුවන්ඩයන් එපා අපි දෙ පැහැදිරි කරලගනේ අනක්‍රමය තුළ. අර උත්තරීතර මනුසධර්ම කියන සමත භාවනාවෙන් ඉස්සර ලබා ගත්ත ප්‍රබලයෝගෙන් ලබා ගත්ත පංචාභේඥා අස්ට සමාපත්්‍ය කියන ඒවා ලැබෙන් නෑ කියන එක ඉඳගෙන තමයි අපි යන්නේ අපි ගමිනි කරන විදිහට. ඒක එතකොට එහෙම කරන්න කිය හෙම හිතන්න කියන්න මේ පිවතුන්ට හා අාුරන්. එම ලබෙන ලැබුුණා කියල මෙතන බොරුක්ටරගත්තුවත් ඉස්ස හටව කන්න භාවනාව යන්ද බැටවෙනවා. නමුත් අකායිකාරමුණින් ලැබෙන නීවරණය හටපත් එච්චේ ගුණ මංකිවන උපමා හතරත්වයවා කියලා ඒක නොලැබී අන්ඩ බෑ නොලබී යන්න වන භවනා කකිරන්නේ ඇවි. ඇ එතකොට මේ කියන උපමාවවලින් කියන්න කායිකාරමුණෙන් නීවරණයට පත් එ්ච ගුණටික භාවනා කන්න හැම කෙනාටම ලැබෙන්ඩ බෝන ලැබිය යතුයි ලැබෙන තැන්තියෙන්ට පුළුවන්ව ඒක හඳුනාගැනීම දක්ෂතායක් වෙන්න්න ඕන ධර්මයට හන් සඳනය කර ගණඩ. එහෙම නැතුව හර උත්තරීතර මනුස්ස ධර්ම ගැන මෙතනක පාවන්නේ. උත්තරීතර මනුස ධර්මෝල මේ අවසා බුද හන්දුර පෙන් මින් උත්තරේදිීමමා. අයිතන මේ පිමතුට මේ සූත්‍රය දැන් පටන් අරගන මාස හටක් ගෙවිලා තියෙනවා ඒ මුලින්ම මුල්ම දවසේ ලබාදුන්න මේ සූත්‍රිය සාරංශ කරලාෙට සාරංසකයන්නේ සූත්‍රයේමන්තර්ගත කරලා අංක යොදලා පත්්‍රිකාව. ඒ පත්්‍රිකාව තුළ තියෙනවා මේ මේ කියන ටිකත් මේ ධ්‍යයානෝල ගුණ ටික තියෙනවා ඊට පස්සේ තව ප්‍රතිඵල දහයක් ගැන තියෙනවා. මේ දහයෙන් උත්තරීතර මනුස්ස ධර්ම දහයක් ගැන පංචාභේෙකඥා අස්්්‍ර සමාකපත්තිය ෝල තියෙන මුල් ක ලක්ෂනටිකම් හැකි තියෙනවා. අවසානය තියනවා මේ චතුරාර්ශත්‍යය සම්බන්ධ අන්නේ එක තමයි අවසානය ඉලක්කය සාමාන්්‍ය කල සූත්‍රයනත මේ ශ්‍රමාණයගේ දැහම් බුදුහන්දුරගේ ශ්‍රාවකයක්ගේ ගුණටික ගැන පැදිලි කන්න සත්‍රෝලත්. සා තියන්නේ වඩාත්ම වටිනාදේ චතු්‍රරා සත්‍යය අවබෝධ වීමයි තවට චතුරා සත්‍යය අවබෝධ වෙන්ඩ අත්‍ය අවශ්‍ය කාරණය රූපාවචර දෙයාන නෙවෙයි කායගතා සතිය කිය එක තමයි බුදුහන්දුරු පෙන්න්න. එක නිසාවෙන් අපට පැහැදිල්කිරීම් මල වෙන වෙන උත්තරීතර මනු සුධර්ම ගැනත් සටහන් වුණාට ඒවා හිලක්ක කරගෙන යන ගමනක් නෙමී අපි යන්නේ. අවසානයේ ඉලක්ක කරගන යන ගමනක් ඒතකොට අවසානයේ ඉලක්ක කරගන අර කියන පංචාභයෙක් ඥනාාස්ත්‍රතමා පපත්ති වගේ ගුණ ලබන්න ඇති ශ්‍රාවකයඔයි වැටෙන්නේ සුත්ක විපස්සනා කියන බහාවනා ක්‍රමයට. අහම්බිෙන් එයාගෙතියන පෙර පුහුණුවක් අනුව පාර්මිතානුව ආම්බෙන් අරි දිට පත්ෙන්න්න පුළුවන් එතකොට තමත මහිතා ගන්න ඕනේ එහිම හම්බික් මටමික ලැබෙන් තරන් සුදුුසෙක් මම. මම එහෙම නෑ කියලා. එත නිම ප්‍රශ්ණ විසඳ. එවනට එහම ඉන්ඩ බෑ මොකද වයිසයන්ඩ යන්ද සුදුසුකම් වැඩි කියලා හිතන මනුස්ස සමාජයක් අදයි. මං විතර වාසනාවන්තයෙක් වෙන නෑග. ඒ ධර්මයෙන් නොදන්නකම කන්නේ පැටලැවිල්ල විසඳ ගන්න නැත්නම් අ මේ පැහදිි කරන්න ධරමම් ඉදිරි පහැදිලි කරන්න මේ අද පහදිි කරන්නේ කනෙවයි. ඉදිරියේ දීමේ සූත්‍රීතියන් දේවල් කමන්ට පාරාවලල්ලක් වේවි විනාසය කරාගෙන යන ධර්මයක් වේවි බුදුහමුදුරගේ ධර්මය අර සර්පයාගේ නැත්කෙන් අල්ල ගත්ත වගේ දෙයක් වේවි එක නිසාමෙන් අපි යන ක්‍රමයයි එක යන්න පුළුවන් ආකාරයයි නොලැබෙන දේවල් ගැන විශ්වාස කරන්න යන් දෙ එපා වා දි මගේක මතක් කිරීමක් කරේ දැන් අපි බල මෙම නම් මේ උපමාටි මේ උපමාටික හරි වැදගත් මේ උපම ඉගෙන ගන්න ේ උපම සන්දර කරන්න මගේ බවනාවත්ෙක් දහාමුදුරු පෙන්නවා මේ කායි කාරමුණේ දැකායිකාරුණු නම් මේ ධාතුගුණ ප්‍රකට වෙච්චි තැකයි මේ අරමුණ තියෙනෙ කොහොමත් නැතුම තමන්ගේ මස්්චටලේ ශරීරියත් තේරනතනක කවදාවත් ඔයි කියන ගුණටිග දකිින් ඩාම්වෙන්නෑ කාටවා ගුණ ඇත්තෙත් නෑ නැයි හැ මනුත්ේර තියන්නවාම ඇම තිරිස නාටමක් සැටලේ ශරීරත්තියනො එකකද ඉරන්න ඇති සතෙක් නෑ ඒ සත්තුව කොටමක් මේ ගුණ තියෙන්න්න හ නෙමේ මේ කියන්නේ කමටහනින් අභිද්්‍යාධ මොම නස්ස කායකාරමුණින් අහක් වෙච්චි තැනක තැන් ඔන්න ඒක ඒබු දහන්දුරු පෙන්න්නනවා මෙන්න මෙහෙම උපමවා තැන් ඒ උපමාව බලන්ද ඉස්සර කාලි දැන් කවුරු දන්න දේවල් වර්තමානය අපිටේම එක ම පෙහෙරිිකාවා මකද අපි නොදන්න දෙයක් අපි දැන් මේ කාලෙ වෙනකොට කව හැමෝම නානවා මිනි දත් නෑවා එක ඇන්න නෑම කියන එක මනුසිල් වතුරෙන් තමන්ගේ සරීරය පිරිසිදු කරගන්න එක. වතුර භාර්තා කරලා ඒ කාලයක් වතුර මැෑන්ගෙරය. කරගන්න එක හෝ ගිරිල්ලා ඉන්නේ එක සිදුකරේ නැත් නම් අනුත්සයට ජීවත්තෙන්ට බැරිවාග ඉස්සරන් මිනිස්ු දන්වා වර්තමානයද විනිස්සු දන්නවා. ඒ වනාට වර්තමානයේදී දැන් අපි එහෙම තමන් ඉසාරීරය පිරිසිදු කරගඩ විවිධ විදිහ සබන්න වර්ග සැම්ප වර්ග භාවිතා කරනවා නමුත් එදා ඔය කියන සබන් වර්ග තිබිලා නෑ. එහමන නෑම් සඳහා ඒකට විශේ සක්ඥයුත් ඉඳලතිීවා එදා අද එඒම සඳහා වි ස්‍රඥෝ ඉස් පසසල විස්ලා ඉන්ඩ පුළුවන් එදා ඉන්දලතින වගේ පැහදිලි මේේ ස ත්‍රිය හා ත්‍රිපිටිකේ තියෙන වෙනත් සූත්‍ර දි හැ බැලවාම ඒ පැදිලිකරවා මේ සමාජයෙන් දැන් රජවරුන්ට සිටිුවරුන්ට මේ මගේඇයි ඉඳලතියෙනවා උදව්කාරයෝ නාන විද්‍යාව දන්නේයි. යන ඇඟ පිරිසිදු කරගන්න ආවන්ඩ විශේ සකඥෝ ඉන්දලතිවා. විශේකයෝ කියන අගේ තියන වෙනස්සු තමයිම නෑ ඇග නාගන්ඩ ස්නාානය කන්න කොට ඒ සඳහා ඇඟ කිරිසිදු කරන්නඩ මොනොහරි අපි අද සබංගානවාගේ මිස්්‍රණ හදාගන ගස් කොළන්ගොලින් ගන්න දේවල් දැන් කුංකුමගේ දේවල් දැන භාවිතාගන්නවා සමහර සමහජය මිනිස්සු. එන්නේ වගේ දේවල් හදා ගැනීමක් කියෙන ඒකට කියන නාන සුලු කිය ඒන්නේ ඇඟ පිරිසුදු කරගන්න හදාගන්න මනවාහරි බෙහෙත්වර්ගිය මේ බෙහෙත් වර්ග එතකට කොටලා වතුරක් මිශ්්‍ර කරලතය හදන්න මෙ මේක තමයි බුදුහාමුදුර වෙන කලවෙනි උපුමාව එක ඉන්දා පිේ මෙ එහම කියන්නන්නේ මේ උපමම අපි දන්න සබන් නෙමේ මේේ කියන්නේ පිට වැඩිය වෙනක්ද ඒකාලේ භාවිතා කරපුදයක් එතකො ගස් ොලින් හරි මල් ඔලිින් හරි ඩියෝලිින් හරි ගන්න දේවල් කොටලා ඒ තලපයක් වගේ හදනු ාජනයක දාලා. ඒ තම්බ භාජනෝල දාලා හදනවා ගත් මෙතන පැහැදිරිි කරලගින්. එතකට තම්බ වාාජනෝලීින් අරගෙන එක හදනකොට වතුරු මිස්්්‍ර එකන්නවා. ත වතුරු මිශ්්‍ර කරලා අර තලපේ නතයේ නානසුුණු වර්ගය වතුරත් එක්ක හලවන් කරපු බොහෝ මෙලෙක් එකක් බවට මුලින් හරුගන්නඩුව හ ඇඟගේ ගාඩවෙමි. ය ඔන්නොතන ඔය දේ ගැන ඉතින් එදා හිටිය තමාජයේ හැමෝම දන්නෙ දෙයක් එක්කො තමන් හදාගන්න නැත්තන් කවරහරි විශේදක්නය කදර අවනව ඒ හදලා දෙනවා සි හින්ට තම තමන් දන්නෙදය මකට සබන් කණින් ග්ඩ සබන්නේ වෙන සම්පු අර්ගත්නෑ මේක තමයි ඇඟ පිරිසිදු කරන්නට භාවිතා කරලාදනේ හැම සමාග හැම පුද්ගලයා. එතකොට දැන් මේ මෙතන බලන්ඩ අපිටම උගහරණයක් ඉඩියට මොනෝහරි අම්බරලා වතුරෙක්ක කලවන් කරලා මෙලෙක් ඉතා මොලොක් වෙන ගෙඩියක් වගේ කක් නැතන් ගුලියක් වගේ එකක් හදාගත්තා කියලා ඔන්නවේ ඕක මයි මේ කියන කතාව. සමහරිට මේ ටිකම සුදුපාට රෙදිිකෑල්ලක ඔතරපු වන්්ඩුවක් වගේ එකක් වඩක් පුළුවන්. නමුත් මේ කිය තුළ අ මෙනෙක් ගතිය සම්පූර්ණ වැන්න ඕනේ මෙනෙක් ගති සම්පර්ණ වැඩනං යාට තියෙන් ඕන අර වතුර කලවන් වි්චේකා. යැම වතුරු ගැන කිව්වා. දැමු දුහන්තුර ආහනවා මෙ ප්‍රශ්නයක් මේසූත්‍රයේදී දැන් එහෙම වතුර හොදටම කලවන් වෙච්ච නානු සනු මොනහරික ඒ බෙහෙත් ගලියක් ගත්තොත් ඒ ගුලියේ අභ්‍යන්තරයේ හැම විටම වතුරෙන් තෙමිලා නැද්ද කියලාහන. ට ඇත්තටම තෙමිලා තියෙන්ටන්. දැ ඕක දැ නානග සුණු හදපුයක නැත්නම් මේ බෙහෙත් වර්ගියය තමන්ගේ ශරීරය කියලා හිතන්න. තමන්ග ශරීරය මෙ සරීර කොටස දැන් අතනං අතා කියලා හිතන්න කකුලනම් කකුල කියලා හිතන්න ඔුවනම් ඔලුව කියලා හිතන්න. යනතම් මුුණු ශරීරය කිය හිතන්න. මේ ශරීර කොට නානසුුණනොත් එතකොට ඒ නා ගුලිය තුළ අන්තර්ගත වතුරයි ජලය ඒ ගුලියම හාස්පතා හැම තැනම දැන් ස්ථානයක නෙමේ හැම අවස්ථාවක හැම ස්ථානයකම අභ්‍යන්තරය බාහිර වකරු ගැවිලා තියෙනවා වගේ. අර විතක්ක විචාර ප්‍රීතිසුකය එකක් ගතාටික කය තුළ ඉද්‍යාමාන වෙනවා. ඒන්නේ මේක තවත් දැන් අපි කරන භාවනාව එක්ක සසන්ධනය කරුවත් මෙන්න මේ ගුණ අයිේ තියෙන්නේ. කයිෙන් ධාතුගුණයක් තේරෙනවා තේරන තැන මොකද්ද කියලත් තේරෙනවා. එවගේ මේ ධාතිගුණේ ගැන විතක්ක විචාර තියෙන තැඳ තේරෙන්නේ ස්වභාවය තේරෙන්නේ විතක්ක විචාර තියෙනෙහින්ද. ඉට අමතරව කයදි දෙැන ධාතුගුණේ ලැබෙන වේදනාසරෝපය ප්‍රීතියත් නිපදෝනවා සුකයත් උපදරෙනු සතුකත් තියවා දුකනේ කායිකාරමුණේ ප්‍රීතියගේනවා ඒකන් ප්‍රීතිගයන මනෝමිය සතුටක් සුකය කියන මෙතන කායක සතුතා එතකට මේ දෙක මත් තියෙනවා වෙන අරමුණු මනසට ආවට ඒ අරමුණු නොසලකා හරිනවා. මනෝනින්දීෙන් මතකගේටේ නේවත් තියනවා එකට වැඩිය ප්‍රබල වෙනවාහයකායි කාරමුණේ විතක්ක විචාර පීති සුක එකක්ගතා. තරකායි ගාරමුණින් අහක්කරන්න බෑන පංචිද්‍රියෙන් ඇහැනු අරමුණු වඩ පුළුවන් දැන් . ඇස්්‍රයාගෙන සතිපට්ටාන භාවනාවක් විදිහට ආනාපානය හෙම කරන්නකොට ඇහැගේ අරමුණු නෑ නමුන් මේ සක්ම භාවනාවේ බලන්ම මේ කියන දේ තමන්ටත් ඉඳලා ලැබිල තියෙන් නොන්නන් කාලයක් භාවනා කරලා මේකතමයි මේ බුදුහාමුදුරු පහැදිලි කරන ධර්මතායි.ඉතකොට කය තේරෙනවා ඒය සෑම අරමුණකාම්තරගත්තය ඒන කය තේරෙන කොට. ඇයයට තරණ ස්ථානය ගැන වබෝධයක් තියෙනවා යවගේම කායික අරමුණේ ස්වරූපය උණුසුන් සීතල කම්පන ජංචල වගේ ස්වරූපය ගැනවබෝධයක් තියෙනවා එක අර්ථයමකක්ද ිතක් ප විචාරතියනවා. ඊට අමතරව කායික අරමුණේ ප්‍රබල ලෙසු තියෙන්නේ ප්‍රීති සුක එකක් ගතා කියන ධර්මතාපා. මේක හරියට බුදු හාමුදුරෝපමා කරවා මෙන්න මෙහෙම කායික අරමුණක් තියෙන තැන තියන්නේ. නීවරණයට පත් වෙච්චි තෙන මේ තියෙන ගුණටික අර සමත භාවනාවේ කලවෙනි දෙයානයේ තියෙන දුනහාල් සමහනයි කියලා මම නෙමේ පෙන්නන්නෙකු දුහදු නමුත් දෙයාන මු මේ අකන්ඩ ප පවතින් නැති හින්දා කඩින්කඩ මේකල් ලැබෙන ක්‍රමයක් නමයි අර විපස්සනා සමාජය තුළ අන්තර්ගත නමුත් මේ අරමුණ එන්නේ කයිෙන් ඇැ ඔන්න පලවෙ උපමාව තැමල්ලන්න උපමයි සු ස්ොරූපය එතකොට විතක්ව විචාර පීති සුක එකක් ගතා කියන ධර්ම පහ ගෑ. තමයි වතුරුව වතුරු වගේ ගිලහි තන්්ඩික. ශරීරය තමයි අර ඇගේ ගාණ්ඩ හදපු බෙහෙත් ජුලිය. එතකට වතුර අර බෙහෙත්් ජුලිය හැම තැනම තියෙන වගේ දැනෙන දැනන ධාත ගුණේ දැන දැන සරීර මුණේ කායි කාරමුණේ. මේ කියන විතක්ක විචාර පිතිසකය එකක් ගතා අන්තර්ගත වෙන වත්තාවක් ගැන තමයි මේ බුදු හාමුදුරුව පෙන්නන්නේ තමන් බොරුවට ගන්න නෙවේ භාවනා හරි රකරන්නවානම් මෙහෙම ලැබිච්චි තැන් අද කළ ඇති සමාවිට නැතා නාගතය අත්දකි ඒ තමයි මෙතන ඉෙන ගන්න ඕනේ ධර්මතායි. තැට වැඩ ඉහළගුණක් ගැන දෙවිනි ධ්‍යයානයට උපමවක් දෙනවා ඉට වැඩිය සාර්ථ මේ නස් උපමක් ඒ උපමාව බුදුහන්දුර දෙන්නේ එතකොට දෙවෙන්නේ ද්‍යානෙන්මත්තව විතක්ක විචාන් නැතිවෙලා අකිනෝ ඒක දියනමකද ප්‍රීති සුකය එකක් ගතා. දැමිෙන කායික අරමුණින් ප්‍රීතිසුකය එකක් ගතා විතරක් ආපු තැන ශ්‍රාවකයට හඳුන ගන්න බදුහාමුදුරුව පදති දෙනවා උපමාවක් විදියට. ඒ උපමාව මෙන්න මෙහෙමයි පෙන්නන්නේ. දැන් බදහාමුදුරුව පෙන්න්න නවා ඉතන්ට කියනවා ගල්පනා කරන්න කියනවා කැලේ තියෙන විලක් ගෙන. මේ වතුරු විලක් මේ වතුරු විලේ වහි නොවා හැබැයි වස්ස හොදට තියනවා ඇතකොට වැස්ස තියවාගෙන පොලොට වතුරු වැටිලා තියෙනවා. පොළොෝ වේලිචි පොළුවක් නෙවී. මේ උපමා මේ විටියට දෙන්්ඩ දෙනකොට දුහමුදුරු බලාපොරොත්තු වෙනවා ඉන්දියාව ගත්ත හිමාලේ ගත්තත්. ඒඒ ඒවැෑ තියෙන හිමත් එක්ක වි දැ හිමත් එක්ක විලක තියන ලක්සණ බුදුහන්දුරු පෙන්නන්න. ස්වභාවික පරිසරයේ තියෙන විලක උල්පත් ජලයෙන් එන විලකව. දැන් සාමාන්‍යෙන් හිමත් තියන තැනක තිය උල්පත් ජලයෙන්නේ හිමදිය වෙලායි විලපිරෙන් විලට වතුරු ලැබෙන්නේ හිමත් කඳු දය වෙලා අරද ගණඩ බැතකො ඉගයා ිනිස ඕන කරම් විල් දැකතින දැම් බුදුහදුර පෙන්න්නන මේ විලක් ගැන හිතන්න. මේ විලෙෙන් හැබැයි වතුර ගලාගෙන යන්න පිටට ඔ මහා ගංග හැදිලා තියෙන්නේ ය විහිම කන්දු දිය වෙලා හැදෙන විල්ලොලින් තමයි ගංගාරංගග හිදුගංග යමනාගග ඕන එකක් හැදි තියෙන්නේ එහෙම නැතුවත්විල් තියන හිම නැතුව ඒ විල්ලොලත් උතු වතුර කානුවක්හරි ඇලක්හරයන්න ඇත්නම් ඒ විලේම උනන වතුර ටික විල්ලේම එකතු වෙන. දැන් බුදුහන්දුර පෙන්නන්නේ විලක් ගැන හිතන්්ඩලු ඒකින් වතුරු පිටටකට ගලාගෙන යන්නෑ කානු නෑ හැලවල් නෑ දොළපාරවල් නෑ. පිටි එන්නෙත් නෑ. හැමැ ඒ විලේ පතුලෙන් වතුර උල්පත්තියන. දැ මේ වතුර උල්පත් තියන වි හැමවෙලේ මේ උල්පත්වලින් වතුරාවත් හැමවෙලේ කෙරෙන්ම කක්ද වෙල පිරෙනවා. විලෙම් පිටට වතුර යන්න විලපිරිෙනවා. දැන්කායිගතා සතිය දියුණු වන මට්ටමක කයින් එන අරමුණුවල අ ධාතගුණ දමයි මේ අරමුණේස රූපය දැන්. එඒ ධාතිගුණෝල වතුර වගේ කියලා හිතන්ද උල්පත් ජලය වගේ කියල හිතන්ඩ පීති සුක එකක් ගතා විල වගේ හිතන්ඩලෝ ශරීරයේ තමන්ගේ සරීරී එනම් කායික ආරමුණ තේරෙනවා ඒ අරම්ුණ හැමඒකම තියෙන්නේ සතුට ප්‍රීතිය සුකය එකඟකම මනසින් අරමුණු නැති වෙනය වනුවේ මෙතන තියනවා ඒවන් ඔොසල කා ඉට වැඩිය කායි කාරම්මුණ ප්‍රබලයි. එතොට මේ ය හරියට විල පිරෙනවා වගේ ගෙන ඔකු මම තියෙන්නේ මේක කය පුරාම යන්න පුළුව මුල් එක තියෙන්න්නේ එෙමනෙවිින්. කයින් තේරච්චි කොටසක විතරක් දකිටහම් වෙන ගුණයා. දැම්මේ තියෙන්නේ ඉටවැඩිය ඉහල ගුණයා මුළු කයේම ධත සවරූපයක් ඉදිහට තේරෙනවා එකක තුළ ඒ තේරණ තේර මට්ටම තුළ දතුවලට ඇලිම් නෑ ගැටීමම් නෑ. කියන්නේ ප්‍රීති සුක එකක්තා ඔන්න දැන් දෙවැනි මට්ටම ක එහාටගේ ආමුු දාන්දුරු පෙන්න්න තුන් එනි මට්ටම තුන්නි මට්ටුමට උපමාව ඊටහුඟක් වෙනස් කත් අර ධාතුගුණ ගැනමයි මේ කයයික අරමුණක් ගැනමයි මේ උපමා ඇ කණනාසේ හරහාන අරමුණුවමේ ඒවන් ඇතුවත් නෙමේ මේ සිද්ධිය වෙඩි. මනසට මතක් වෙන්නතුව කල්පනාවන්න තුන මේ සිද්ධිවෙෙන කායි කාරමුණේ තියන ගුණක් ගැනීමේ කියන්න. දැන් තුන්ගෙන උපමාව කියන්න ආය විලක් සම්බන්ධ කරග. ඒ වි ලේබ දහාමුදු්‍රපෙන්නනවා සලකා බලන්ට ලස්සනට විදක් තියෙනවා ඇය විලේ තියෙනවලු නෙලුම් මානෙල් වගේ මල්ල වර්ගහිල. ඒ නෙලුම් හෝ මානෙල් මල වතුරු මට්ටමට ඇවිදිල්ලා උඩට ඇවිදින්තමයි පිපෙන්. හැබැයි එහෙම එකක් ගැන හිතන්්ඩෙපාලු මල පිපෙන්ඩ කලින් මලේ පොහොට්ටුව තැඟර විලේ පතුලේ ඉඳලා පොඩ්ඩ පොඩ්ඩ දියදිගේ උඩට එනවා. වතුරමට්ටමින් උඩට එනවා තමත් වතුරුමට්ටමෙන් මතු වෙලා නෑහ. එගන්නේ. නම් පොහොට්ටුවක් හරි මානෙ පොහොට්ටුවක්හරි විලේතු වතුරු මට්ටමට යකින් කියන අවත්තාවක් ගැන හිතන්ඩ ඉතින් දඟ හිතලා මෙ මහනබුදු හාමුදුරුව ඒ නෙලුම් මට්ට මේ නලුම් පොහොට්ටුවේ පිට පැත්තේ වතුර ගෑවිකි නැති තැනත් යෙද කියලා හඩ බලන්ඩ ඉස්සල්ලා කිවේ උකමාවට එඩිය මේක වෙන නිලුම් පොහොට්ටුව ගත්ත එක අභ්‍යන්තරයේ වතුර තියනවද නැද කිය එකක් හෑමතන වතුරු නෑක ඇත. නිලුම් පොහොට්ටුවේ දිය අට තියෙන කොට තියෙන්නේ පිට පැත්තෙන් වතුරු ගැවිලා තියෙන. එම වතුර ගෙවිචි නැති වපසාරියක්ව පුංචි කොටසක්කෝ අන්සු මාත්‍රයක් වහෝ අන්ඩ බෑ නිලුම් පහොට්ටුවේ ද මේ ජලපපුස්ටින් ට ඇතින්නේ දැ මෙතන කතාවේ උපමේ තියන විශ්ෂ සත්වය තමයි නැලිම් පොහොට්ටුව පොහොටතුුව තුළ වතුර නෑ වටේට වතුර තියෙන දන්්ඩි වතුර ගැවිස්ි නති ැනක් නෑ ක දිය තියෙනෙ හිද ඒ වගේ තකොට කය කායකාරමුණල් ධාතුගුණ අපිට අතර්ගත්තෝ අතේ අභ්‍යන්තරයේ නැතුව බාහිර නිකං සීමවා අේ හැඩිය වගේ එකක් විදිහට ධාතගුණ තේරණ කාල ඇත්යෙනවා. ඒ තේරීම හැබැයි තේරනාා කියලා ගෙන ගුණටන්න බෑ. ඒක තේරෙනගොට තියෙන්නේ විිතක්ක තියෙන්නේ බෑ විචාරතියෙන්ට බෑ ප්‍රීතිත් නෑ සුක එකක් ගතක්. න්න දම්මද දම්ම දෙකක් එක්ක වා. එකන අභ්‍යන්තරය නෑ එක රීරය අභ්‍යන්තරය තේරෙන්න්න බාහිරෝ තේරෙනවා. ඒ එන්න තැනතිෙන්නේ උකරය දම්ම දෙකයි එකක් සුක හනිකේ එකක්ගතා. එකෙන්නේ එකක්ගතා හින්ද තමයි අර මනසන් එෙන අරමුණු ආවට ඇහන් එෙන අරමුණ ආාවට කලෙ එෙන අරමුණුාවට ඒ අරමුණලෝට තැනක් ලැබෙන්නේ නමුත් අරමුණ නැතිවෙන්නෙත්න්නේ. ඔන්න ඔය තුන්ගෙන අවස්ථාව. මේ මේ උපමාව බුදුහාමුදුරෝදී උපමාවක් තමන්ගේ ඥානණයට අනුව තමන්. අරදගන්නඇතුව මන්ගේ කමටහට න සම් සධනක ගඩ පුළුව මගින් හන්ඩ බැෑබෑ මටදන්නේ එකද කියලා ඒ කරන්නේ වංචා ඒක බොරුවෝ ඒ හවස්‍ර්නෝවට හන්ඩ බෑ මේ කියන්නේ මරදි ඒකදගිය ඒක ද නොන ඒ ධර්මයේ දැන් කියයා දුන්නම් තයිරෙන්ඩෝනේ හම නැතුව බොරුවට හලා විසනගට බෑ එකයි මංග මේ ගැමරුයි පටලෝගන්න තමන් ගිකුලක්්ුවකට මොකොක් කරන්න ුළොන් ජාති නෙමෙකි. තැන් ඔන්න දැන්කිව්ව උපමාතුුණ එ උපම තුනේයට උමුණද දැන් විතක්ක විචාර පීති සුක එකක් ගතා සාහිතව තියනකායි කාරමුණ ගැන උපමාවත්තියනවා ඒක හරියට අරනානකොට ගන්නේ වෙහෙද් ජුලියක් ඇගේ ගාන විහෙද් ජුලියක් වතුරෙන් තෙමලා හදාගත්ත මුොලක් වෙන්ඩ හදාගත්තය ගුලිය වගේස රූපයක් කියලා එතකට ගුලියේ අන්තර්ගතව වතර ටික තමයි වික්ක විචාර ප්‍රීති සුකේ එකක් ගතා අර බිහිෙත් ජුිය තමයි තමන්ගේට සරීර කොටස දෙවනි උපමාව තමයි උල්පත් ජලයෙන් පිරන විල එකට ජලය ටික තමයි ප්‍රීතිසුකේ එකක්ගතා විීල තමයි තමන්ගේ ශරිීකය ද හැම තනම සරීරයේ හර ධාතුසරූ තේරෙනවා නමු ඒ තේරණ තේරණයගේ විය සැකනෑ ඇලීින් ගැටින්නෑ තියෙ මොනවාද ප්‍රීති සුප එකක්බතා. තුන් එනි උපමාවතමයි විලේ තුළ ගිලිල තියන නෙලුම් පොහොට්ටුව මානෙල් පොහොට්ටුව. එතට පොහොට්ටුව අභ්‍යන්තරයේ වතුර නෑ නමු පහොට්ටුවේ බාහිරව. හැම පුස්්ටියකම වතුර ගැවිලා. එකන්තමගේ ශරීරයේ අභ්‍යන්තරයේ මස් ඇටලේ හෝ ධාතුස්වරූප තේරෙන්නෑ නම ධාසසවරූප නොතේරෙන්නේ එත්නෑ ශරීරයේ වෙෙන් වෙලා දකින්න හම්බ. ඒඒ අරමුණ දුවෙන් වෙන අරමුණ කායක ආරමුණේති යෙන්දෙ මනොවද සුක එකක් ගතා. සතුට හා එකඟ කම විතරයි මෙතන දුකනෑ දැන් හතරුව උපමාව කියනවා. ඒක තුල තියෙන්නේ අපිත් දන්නවා ්‍රූපාාවචර හතරන නිදයානය නකන්නකොට විවච්චේවකාමයේ විවච්චේවාකුචලෙහි කියන ගුණටික තිබිලා උපෙක්හාකක්ගතා. මේක පොහොමොද වෙන්නේ. මේක බලන්න මේ උපමවාාව ගැන හොඳට ගැ ග්ඩ බුදහන්ර මෙති දෙෙනවා. සා ඉන්න හාමුදුරගෙන් අහා නොවා හාල මේ ප්‍රශ්න මේකට උත්තරේ තරගන් තම ගයාාද මෙ මේ තියෙන මනේ දර් කියලා අහලා තමයි ගියදන්න එක අනිත්සූත්‍රෝලත් එහෙමයි. කවුරහර පුද්ගලේ හොඳට සිනිින්දු ගැන ගනකමාඩු හැම තැනින්ම නැමෙන උළඟට යන්න උළඟට පවා වෙනස් සෙන්ඩ පුළුවන් තුී රෙද්දකින් සුදුපාට රෙද්ද කදලා. ඒ සුදුපාට තුනී රෙද්ද. ඔලුවේ ඉඳලා සම්පූර්ණ ඇඟ වහගත්තෝ. ර ගොරෝසු රෙද්දක් කොනො එක තැන ඉස්සනවා පාත්වෙනවා ඇඟට ඇලෙන්නේ. ර තුනීකම වැඩියවුනොත්මකද වෙන්නේ ඔලුුවේ ඉඳලා හැගේහැම තැනම ගැවෙන ගැවෙන තැන රෙද්දෙන් වැැහෙනගැන. රෙද්දයි සරීරයේ හමයි ස්පර්සයම. දැන් මේවි දිහට කල්පනා කරගෙන හ තුනි රෙද්දක් ඔොුඉඳල පෙරවගත්ත මනුසේ කින්නවනම්. බුදුහමුදුරු වහා නවතාවකයන්ගෙන්. ඒ සුදුපාට රෙද්ද ඒ පෙරෝගණීඉන්න මනුස්සයගේ සරීරොට බාහිර පුස්්ටේ දැන් සරීරයේ අභ්‍යන්තර් කතාවක් නෑ දැන් මෙතන. බාහිර හම බාහිරපුටය මත ගැවන්න නති තැනත් දකින්න හම්බේෙනෝද කියන. ඇතරම දකින්න හැම තැනම ගැවිලා තියෙන්නේ. නමුත් ඒතුනි රෙද්ධ තියන්නේ ශීරය අභ්‍යන්තයනී සරිරය පිටි මේ මෙන්න මේ වගේ කියනවා කයෙන් එනා අරමුණේ කායගතර සති දියුණු වෙනකොට ඒ ආයගතරරතියෙන් ඇතිවෙන උපෙක්කාඒග. ඒ කියන්නේ දැන රූපාවචර හතරවිනිධ්‍යානය කියන කතාව තියන්නේ ධ්‍යනකතා විදිනක තමතු භාව ලැබෙන ගන්නන්නේ එකකොට කයතක ඉන්නන්නේාන මේ කියන්න තැන මේ අවස්ථ හතරම කායික ස්වරූපය සත්්‍ය ලෙස රූපාවචර දයානවල කය තේරෙන් නැති දැන. මේ කියන දැම තැනම කායකතා රතිත් එක්ක තියන ගුණටික. ත කායක ස්වරූපයක් ගැන තමයි මේ කියනන්නේ එක ඉඳව අරදවා ගණඩා එකයි. කය නැති තැනක සතිපට්ටානය නැහිලන් එතකට තියෙන්නේ සතිපට්ටාන උසස්සනා උපක් කිරේසිය ඇ කොහොමහරි මේ උපමාවෙන් පැහැදිලි කරන්න උද්වාහන්දුරෝ එනම් මේ උපෙක්කා එකක් ගතාවය කියන්න ගුණය කායකාරමුණින් එනකොට අපිට කය තේරෙන්නේ අභ්‍යන්තරය නමි කයනිකන් කබලක්වාග. පරිසරක පිටින් තියෙන්නේ අ ඉස්සල්ල තින වතුරෝගේ දෙයක් මෙතන තියෙන සුදු පාට රෙද්දක් උපමාවට දැ නෙලුම් පොහොට්ටුවේ ගැවැන්නේ පිටිං වතුර ඒක උපමාගරයේ සුක එකක්ගතාවයට දැ රෙද්දටින් හරිරය වැැහු අම තියන්නේ සුදු රෙද්දක් කියලා මෙතන උපමා කරන්නේ උපෙක්කා එකගතාවට එ මේ ටික මේ පංවතන්ට හරියට බහාවනා කරනවා නම් හොයන් යන්ඩපා සකුමන තුළක් දැනට පුළු. හැ මේක දිගට පවතිනවාගේන එකක් පවත්ත ගණ්ඩ බලවත් උත්සාහය කවරෝසා ගණ්ඩපාක වැඩක් නෑ. ම්බෙන් ලැබෙන අහම්බෙන් නැතිවෙනම්. මෙතන ලැබෙන් විපස්සනා සමාධය හැමවිටම සන්තතික සමාජනමේ කනික සමාම. ම යාගන්න මේවා මේ ටික ලබන් නැතුව අපි ඉස්සරහට යන්න බෑගිනික දහන්දුරු පෙන්ෙන මෙන්න එතනරන සීමාව මේ ටික ලබන්ඩන් මේ ගුණටික කායගතන්ගතන් ගණ්ඩ ඕනි මේ ගුණටික ලබා ගන එතනින් හා යන ගමනක් තමයි ප්‍රඥාශික්ෂාවේ අන්තර්ගතිය තරට මේක තුළ මෙහෙම ඉන්නකොට තිය ගුණ අ එක්ක ඉස්සර හට යන එකක් තමයි ප්‍රඥාව. මොන ප්‍රඥාවද ලෝකෝත්තර ප්‍රඥාව. දැන් අපි බලමු එතකොට මයිතැෙන් පළමුුව දැනගඩ තන තමන්ගේ පුහුණුව චාර්ථකත්වය මෙම අගුණ ඉස්සර ඉස්සර ැබිල දැන් ඇතිවෙන්නඩපුල එක ගැන නරකක්කි තන්ඩේ පයක වැරද දක්නී. ඉස්සර මුලින් භාවනාගන්න කොට මෙහෙම ගුණ තියෙන් පුලවා දැ ඇති වෙන්න්න පුළුවවා. එකක දැන් ැතිවුණේ ොද ගන එක ධර්මාණ කොු ඉගෙන ගන්න ඕනේ දැන් ඇැවවෙලා තින මන්ගේ හානයක් හින්දුවත් වැැරද්දක් හින්දවත් පිරිහීමක් හින්දවත් නෙමෙයි. ඉස්සර ඒගුණ ලැබෙන කාලේදී තමන්ට අතීත අරාකුසල්ලොල විපාකෝල එච්චර බල පැම්ණ. එකන සෝකයේ බිය කනස් සලු ඒවාගේ වැෑ අඩි. දැන් ඒකට වැඩිය වැඩිවෙඩ පුළුව ඒක නරකක් නෙමේ. අය ඒගුණ අහිමි වෙන්න කවදාවල් නැවත නැවත ලැබෙයි. හැවයි ඒක ලැබෙන ඒ ගුණය ප්‍රකට කරන්න දෙන්න ඇතුව හතීතු විපාකය බලවල් ගතු වෙනවක්තා තියෙනවා එතකොට ඉවැනි තැනක බේරෙන්ට තමයි කමටහන සංසෝධනය කරලා තියෙන්නේ කියන්නේ හන්දි නැමෙන ක්‍රියා වැඩි කරන්න හරක වගේ ඇවිදින්න වැඩ වැඩ කරන්න කියයන්නේ ද එතකොට කමටහනේ බලය තියෙන්නේ කමටහනෙන් කරන්නේ දැන් ඔය ඔය කියන ුණටි රේරයේ ඉස්සේදල් ඇච්ේක් දැන්ඒ ඒටික අහිමි කරලා තියනවා විපාක හතීත කර්මෝල විපාක ඒ විපාකටක විනාස කරන්න තමයි අර හරකවගේ ඇැවිදින්න වැඩ කරන්න කියන්න ති ඒව කරන්න නැතුව තම තමන්ගේ අලුත්තේව හොයඩ කම්මැලිකම්තුරදු කරවන්ඩ ඉස්සරති විච්චි ගුණ දැන් මවාගන්ඩ මේ වට යන්න ගියත් තමන්ගේ භාාව පිරිහ. ම හිතන්නේ කාලවෙලාගේ හිල්ලතියෙනවා තකොට හද දවස පැහැදිිකරේතකට වටනාත් දෙයක් මේ බුද්දු හාමුදුරාග උපමාව මේ උපමා ඇත්තටම කායගතර ස සත්‍රය පමණක් නෙමේ තියෙන්නේ තව සූත්‍ර ගණ නාවකතියනවා. මේ මේ විදිහමයි උපමා. තිමා ඔගොල්ලෝ කරන භහාවනා මේ ප්‍රගතිය තමන්ගේ මේ ගුණ ලැබි්චිත කල් තිබුණා ලැබෙන තැන් තිබුණා ලබන්ඩ පුළුවන් වෙලා තිබුණා කියන එක තමන්ටම ඔපු වෙනවනම් පත්යක්ස වෙන මනම් තමන් කරන්න භහරනාවේ වැරද්දක්මෑ ඉතින් තවදුරටත් ආදිනිිකය ඉන්වන ආධිනිකාය මේම කරගනයන්න මේවා හොයම් දෙයන්ඩපා හමට අහන දීප ූපදෙස පිළිපඳන්න හරියට පිල්ිපැදීම තුළ සතිී පැවැත්වීම තුළ අ දිුණ වෙන කාය කතර සතියත් එක්කයි මේම ලැබන් ලැබුණ කිය හැබැයි එක පවතිනවා කියන්න නියමයක් හද දෙපා එහෙමක නෙවේ පස්සනා සමාදී සන්තතික සමාධියයක් නෙම එවැ ත ගෝඩක් කරුණු මේ සූත්‍රයේම යගාව ටික පැහදිලි කරන්න කොට තවාාව වේවිී ඉති හැම දෙනාටම කරගෙනයන පුහුණුව සාර්ථකරගණ්ඩ සක්තිය දහිරිය ලබේවා කියන පාර්තනාවෙන් අද දෙන්න දේශනාව සාන කරනවා ඒවගේ වෙනද වගේම ෙකට මන යන ්‍රහම සසාච ා රන් ලාපොරත් හැම රව කරන්න.